ಅಡ್ಬೋನ್ ಇಸ್ಕೋಲೆ ಟೀಚರ್ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಕಟ್ಟೆ ಪುಂಚಿಯೋಗ ಅದ ತಾದರೆ ಕಿಲಿಗಣ್ಣ ಅಮ್ಮ ಅದ ತರಗನಾವ ಕುತೆ ದುವೆ ಮಗೆ ಹೆಡತನ ಪಾಡಮಿ ತುಂಗಿನಿ ಕೊಡಸಾರೆನಿ ಏಮನ ಮಗ ಹಿತನವ ಮಮ ದೆವಿನ ವಿಡಿಯೋ ಕೆನ್ ಕರಪು ಏ ಹೆಡತಲ ಟಿಕ ಒಬ ಮೇವೆನ ಕುಟ ಲಸನಟ ಲಿಯಲ ಅತಿ ಏಮನ ಅದ ಅಪಿಯಾಮು ಮಗೆ ತುಂಗಿನ ವಿಡಿಯೋ ಕಟೆ ಈ ಹೆಡತಲ ತರಗನೆ ಏಮನ ಮಗೆ ಪಣೆನಿ ಹೆಡತಲೆ ವಿನಿ ಕುತೆ उन्न आपहुत्पुते मी गालेट में विल्ला उड़ट गिया मैं आकारें पुंचियों बर दिगट में लिया गड़े आने तो उन विनसाकारी දැන් පහළ පැත්තට ලියපු අත උඩ පැත්තට හරවන ලියනවා ඒ හැඩ තලයට සමාන වුණාට පුතේ මේ පහළට වගේම උඩට අපේ කුංචි අත පුරු වෙන්නට ඕනනේ ඒ නිසා අපි මේ හැඩ තලය උඩ පැත්තට ලියමු උඩට ලියද්දිත් අපි මේ සීමාවට තමයි යන්නේ නැවතත් එනවා මේ ආකාරයෙන් අත නවත්තන්නේ නැතුව දිගටම ලියන්න උතාරට හැකියාව ලැබෙයි. නැවතත් ලියමු අපි හැඩතලෙ. මගේ පළවෙනි වීඩියෝ සහ දෙවෙනි වීඩියෝ ලියපු හැඩතලය ක්‍රමයෙන් ලියාගෙන ඇවිල්ලා අත තවදුරටත් හුරු වෙන්නට අවශ්‍ය නිසා මේකට ඉක්මනට ලියන්න තමයි පුත්තේ අද දවසේ මේ ක්‍රියාකාරකම් ටික තියෙන්නේ. එහෙමනම් අපි යමු ඊළඟ හැඩතලයට. ඔබට මතකයි අපි මේ විදිහට ලිව්වා ඉලක්ක අරගෙන අපි නවුම ගත්තා නැවතත් මේ පැත්තට සිහියා කුරා අරගෙන යාළුවා දෙකම හැරිලා ඊළඟට ඉර දෙම්මා අපි මෙතනදී පුතේ අත නතර කරන්නේ නැහැ තව ටිකක් මේ ඉර දිගට අරගන්න ඕන මේ හැඩතලේ දිගටම යන්න නම්
ඉරටිකක් අරගෙන යන්න ඕන ඉස්සරහට මොකද අපි නැවත මේ පැත්තට හැලෙන්න වුණා නිසා
හරිද පුතේ අපි යමු අද දවසේ අපි ලියන 6 වෙනි හැඩතලයට අපි මේ හැඩතලෙම අපි අත උඩට හරවලා ලියමු मेरे केलिंग आ रही है ना एक अमाता मने अवतर गिहिला भी है रे नमा मेरे तमाय पुत्ते अभी ने अवतर केलिंग ही आने पुते मैं वाकी उड़टे पहाड़टे ये गी हिल्ला ये इरम आतम एन आकुरु कीप या कपड़े तीन ना काकुरे साकुरे डाकुरे वाके वाके दी मैं इरम आतम येन्ने कुंचियो ब्यात हुरु येन्ने टोना इन्हा मैं देखू सैम हैड धने आकुमा आपटे उमना मेने आकुरु के टावाशे हैड बुरु कमला भागने इन्हमना पुते ඔබට ලේසියි මේ හැඩතලය ඔබේ පුංචි අත හසුරවගෙන දිගටම යන්නට ඕන. එහෙමනම් මම ඊටාම වැදගත් දෙයක් කියලා දෙනවා. මේ වීඩියෝ නරඹන ආදරණීය දෙමව්පියනි මේ වගේ හැඩතලයකින් අකුරට එන්නට ඇත්තම චුට්ටක් දරුවෙකුට අමාරු මොකද අත බොහෝ වාරයක් ලියලා ලියලා හුරු වෙන්නට ඕන. ඔබට හිතෙනවා නම් ඔබේ දරුවාගේ අත මේ හැඩතලයේ කුඩු මදි කියලා මම කුංචි ක්‍රියාකාරකමක් කියලා දෙනවා. ඊ දිනපතාම සතියක් දෙකක් වගේ කරනකොට මම හිතනවා මේ හැඩතලය ලේසියෙන් ලියන්න පුළුවන් කියලා. ඇත්තටම මේ සියලුම දුව දරුවන්ට මේ හැඩතල අකුරු මේ ආකාරයෙන්ම බැහැ. නමුත් අපි අපේ අතේ නිපුණතාවය ඇති වෙන ආකාරයට ලියන්නට ඕන. එහෙමනම් මේ වීඩියෝ නරඹපු කුංචි පුතේ කුරුදුවෙකුට මේ හැඩතලයේ ලස්සනට මතුනේ නැත්නම් ආදිනේ දිමෝපින්නි ඔබට පුළුවන් මේ වගේම රූල් නැති සුදු පොතක් අරගෙන මෙන්න මේ කියන ක්‍රියාකාරකම සති ගානක් පුරාවට කරන්නට. ඔබේ දරුවගේ පොත මෙහිම පෙරලගෙන මැදින් අත තියලා කුංචි රවුම මේ විදියට ලොකු කරන්නට ඕන බලන්නකෝ. ඒ වගේ දවස ගානෙම කරනකොට මේ රවුම ලියන්න ලියන්න සිංහල අකුරු වල තියෙන රවුමට ඔබේ දරුවගේ අත හුරු වෙනවා. දැන් මම කියලා දෙනවා තව ක්‍රියාකාරකමක්. ඉරක් කුඩා ඉරක් ලොකු කරන ආකාරය තමයි මම දැන් මේ කියලා දෙන්නේ. ඔබට පුළුවන් ඔබේ දරුවගේ අත මේ ආකාරයෙන් කුඩා ඉරක් ලොකු කරන මට්ටමට අරගෙන එන්න. එතකොට ඉරක නිපුණතාවය ඔබේ දරුවට ලැබෙනවා. ඒ වගේම මෙහිම කැමති ආකාරයකට පැන්සල හසුරවන්න ඕන රේඛා අඳින්න. एक या कार कमर अत वेगेट वेगेट करने कोटे दारुआटे में पेंसिल आलाने नूर कमाती बुनाना में वगे हेड तालिया के कवर लिया ने बह है एनी साउ बट देनी नवा वेगेट में हेड तालिया लिए भी मत आवश्य है इमना में वगे क्रिया कार कम की या कर ला ओबटे पुरवा मगे वीडियो नारु वाला नेवतर में हेड ताले पुरु कराने इमना මම පහලින් කියලා දුන්න මේ ඒ හැඩතල තුන වේගට වේගට ලියලා ලියලා අතුරු වෙලා ආයෙත් මේ හැඩතලේ දක්වා අරගෙන ඇවිල්ලා අකුරකට එන්න කියලා අදිනදිම අපිට මතක් කරනවා. ඊළඟට මම කියලා දෙනවා පුතේ අපේ සිංහල අකුරු
හැම එකකටම අවශ්‍ය වන එක හැඩතලයක්. ඒක ලස්සන ලියාගත්තොත් තමයි අපිට සිංහල අකුරු ටික ලස්සනට ලියාගන්න හැකියාව ලැබෙන්නේ. එහෙමනම් මම මගේ පළවෙනි වීඩියෝයේදී කිව්වා මේ විදිහට ආරම්භක තැන අත තියලා පෙන්වුවා මම බිංදුවක් ඉහළට අත අරගෙන නැවත පහළට ලියලා හිටපු තැනටම අපිට අත මෙතනට එන්න ඕන කියලා. එහෙමනම් අපි අකුර පටන් ගන්නෙ හරි මැදින් උඩට ගිහිල්ලා නැවත පහළට ඇවිල්ලා හිටපු තැනට එන්නට ඕන. ඒ විදිහට තමයි උත්තේ අපි සිංහල අකුරු පටන් ගන්නකොට අපි හැඩතලයේ අපි දැන් යන්නේ. එහෙමනම් මෙතනින් පටන් ගින්න උඩට ගිහිල්ලා පහළට ඇවිත් මෙතනට ඇවිල්ලා ඒ ඉර දිගේම මේ පැත්තට අපි හැරින්න ඕන. මෙන්න මෙතනින් යාත්‍ත ගන්න ඕන පුතේ. හරියට අපි මෙන්න මේ ලිව්ව බිංදුව වගේ දෙගුණයක් මේ මත අඳින්න පුළුවන් වෙන ආකාරයට මේ බිංදුවක පරතරය දෙකක් මේ පැත්තට තියලා අපි නැතර කර ගන්න ඕන. නැවත ලියනවා ටීචර් හැඩතලය. බිංදුවක් අරගෙන මෙන්න මේ ස්ථානයෙන් හරවන්නේ නැතුව මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනින් නතර කර ගන්න ඕන. ඒ කොතනද බලමු. මෙන්න මේ බිංදුවේ පතුල කෙලින් නවත් ගන්න ඕන. එහෙමනම් මේ යට බිංදුවේ පතුල කෙලින් මේ ඉර නවතින්නට ඕන. මේ බිංදුව වගේ දෙගුණයක් මෙතනින් ඉඳ තියලා ලියන්න ඕන. නැවත වාරයක් ඒ හැඩතලයේ ටීචර් දිනනවා. මේ වගේ හැඩතලයක් ලියලා පිටුවක් පුරාම අවසන් වුණාම ඔබ නැවතත් ලියන්න ඕන මෙන්න මේ ආකාරයේ හැඩතලයක්. එතනදී අපි ලියන බිංදුව වගේ දෙගුණයක් ඉස්සරහට අපට යන්නට උවමනා නැහැ. මේ විදිය බිංදුවක් අරගෙන ඒක මතම ඇවිල්ලා එක බිංදුවක පමණ පරතරයේ තියලා මෙන්න මේ විදිහට යටට හැරෙන්නට ඕන. මේ බලන්නකො බිංදුවේ පතුල මේ ගානට ඔබ නවතින්න ඕන ඊට චුට්ටක් පහළට. එහෙමනම් මෙන්න මේ බිංදුව ගත්ත වගේ එක ගුණයක් තමයි මෙතනට අපට අවශ්‍ය. එහෙමනම් ඉස්සර ටීචර් දීපු හැඩතලයට වඩා වෙනස් නැවත බලන්න පුතේ. මේ විදිහට බිංදුව අරගෙන ඒක මතම ගිහිල්ලා චුට්ටක් පහලින් අපි රවුම් කරලා නවතිනවා. මේට වඩා චුට්ටක් පහලින් තමයි පුතේ අපි අත නතර කරන්නේ. එහෙමනම් ඔබ මේ වගේ හැඩතලයකට මම පෙර කිව්වා වගේ හැඩතලයකට හොඳට ගුරු වෙලා එන්න ඕන. මගේ ඊළඟ වීඩියෝවෙන් පුතේ අකුරු තමයි උගන්වන්නේ. එහෙමනම් අකුරකට අවශ්‍ය නිපුණතාවය උචි ඔබේ යටේ තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. නැත්නම් මම කියන දුන්න ක්‍රියාකාරකම් කරලා ඒ නිපුණතාවය අරගෙන ඔබේ ටීචර්ට එකතු වෙන්න ඊළඟ වීඩියෝවේදී අකුරු ලියන්න.
එහෙමනම් පුතේ අද ලියපු සෑම හැඩතලයක්ම රූල් දෙකක් මතට ගන්න කොහොමද කියලා මම ඔබට කියලා දෙනවා ඒකත් පොඩ්ඩක් බලන්න दिगटम अवसे මම කියලා දුන්න දෙවෙනි හැඩතලේ අපි පටන් ගන්නේ පුතේ පහලින් ඉහළට ගියා පහලට නැවත ඉහළට පහලට මේ ආකාරයෙන් ඔබ ඉස්සරහටම යන්නට ඕන මම අද දවසේ කියලා දුන්න තුන්වෙනි හැඩතලය අපි ඉර ගන්නේ මේ ඉර මතමයි दिगट गोनेवश्य निशा මේ ආකාරයෙන් තුන්වෙනි හැඩතලය ටීච කියලා දුන්න හතරවෙනි හැඩතලය අපි පහලින් පටන් ගන්න ඕන උඩට ගිහිල්ලා මේ ඉරි මත ටිකක් දුර ගිහිල්ලා ආපහු ඉර ගන්නවා මේ විදිහට उड़ीला आयत में इधर मत में इन्हें टोना में विधियों टोगर इस तरह टे आने वाले मामा तो केला दोनों हाय भी नहीं हैड ताले या अब यहाँ तो उड़े बैठते थे आना माँ में इधर मत में गिनी ला विश्वास මම අද දවසේ කියලා දුන්න අවසාන හැඩතල දෙක ලියන්නේ කොහොමද කියලා ඔබට චුට්ටක් කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ ඔබ පටන් ගන්න ඕන මේ බිංදුව හරි මැදින් අත පටන් ගෙන අද නියුවේ පුතේ
මමද කියලා දුන්නේ අවසාන හැඩතල දෙක ඔබට කියලා දෙනවා රූල් එකක් මත කොහොමද ලියන්නේ කියලා අපි පරිමෙදී පැන්සල තියලා මේ ආකාරයෙන් උඩට ගිහිල්ලා නැවතත් පහළට ඇවිල්ලා මේ ඉර මතම උඩට ගිහින් මෙන්න මේ බිංදුව වගේ දෙගුණයක් ආවට පස්සේ පුතේ අපි මෙහෙම හිමීට හරවන්න ඕනේ. එහෙමනම් මේ ටීචර් කියලා දුන්න හැඩතලයට වෙනස් ආකාරයක හැඩතලයක් තමයි මම ඊළඟට කියලා දුන්නේ. ඒකෙදි පුතේ අපි මෙහෙම හරිමැදින් පටන් වෙන බිංදුව උඩින් ලියලා මේ බිංදුව වගේ එක ගුණයක් එහාට අරගෙන අපි මෙතනින් නවතින්නට ඕන. එමනම් පුතේ මේ හැඩතල දෙකක් ලස්සනට ලියාගෙන මගේ ඊළඟ වීඩියෝව ඔබ නරඹන්නට එන්න ඕන මගේ අකුරු පාඩමට. එහෙනම් ඔබ සියලු දෙනාටම අයිබෝවන්.